මම මේ ලෝකයට ආවේ පවුලක් ගොඩනගලා දරුවන් හදන්න නෙමෙයි. වගේ කීම් ගොඩක් එක්ක මිරිකිච්ච ජීවිතයක් මට අවශ්‍ය නැහැ. තනුජා ජයවර්ධන රංගනියත් සමග ගත්තු නැවුම් ඇරඹුම ගැන මුලින්ම අපි කතා කරමු. දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා වන ශර්මිලා ධර්මරාසා තමයි පොදු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. කලින් සිරස නාලිකාවේ වැඩ කරපු සහ දැන් දෙරණ නාලිකාවේ වැඩ කරන අනුරාධා සිගේරා කියලා මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. ඔහු දවසක් ෆේස්බුක් එකේ දාලා තිබුණ නිර්මාණයකට හොඳට සටන් ක්‍රම දන්න තරුණ කෙල්ලෙක් අවශ්‍යයි කියලා. මම විහිළුවට වගේ එකට කමෙන්ට් එකක් දැම්මා. 360° ෂොට් එකක් නම් මට පුළුවන් කියලා. මම ඒක විහිළුවට කිව්වට ඔහු මට කිව්වා මේක වෙනස් නිර්මාණයක්. ඔයා ඒකට කැමති නම් ශර්මිලා ඔයාට කතා කරයි කියලා. ඊට පස්සේ ශර්මිලා මට කතා කරලා නිර්මාණය ගැන විස්තර කිව්වා. ශර්මිලා කියන්නේ මොන නාලිකාවක හිටියත් වෙනස් වැඩ කරන මම ගෞරව කරන චරිතයක්. මම ශර්මිලාගේ චරිතය අධ්‍යයනය කරලා තියෙනවා. ශර්මිලා මට ස්ක්‍රිප්ට් එක මේල් කළා. ස්ක්‍රිප්ට් එක කියෙව්වහම මට පොඩි ගැට් එකක් ආවා. මට හිතුණා වෙනස් දෙයකට යන්න ඕනි කියලා. මේක කරන්න ඕනි කියලා. මේක මිනි සීරීස් කන්සෙප්ට් එකකට කරන නාට්‍යයක්. මීරා නායර් කරපු ඒ සූටබල් බෝයි වගේ මිනි සීරීස් ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. මේවා කොටස් 6, 8, 10 වශයෙන් විකාශනය වෙනවා. මේ නාට්‍ය රූපගත කරන ක්‍රමය වෙනස්. ඉතින් ඒකට ආසිතල තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වුණේ. ගොඩක් අය ප්‍රශ්න දිහා බලන්නේ පිරිමි කෝණයකින් විතරයි. නමුත් මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම නිසා වෙන්නේ නැති ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ එක තැනකට ගෙනත් තියෙන්නේ. හා හපුරා කියලා රංගන ශේෂ්ත්‍රයට ඇවිත් ලැබුණු අත්දැකීම් මොනවද? රංගනේ කියන්නේ ඊටාම අමාරු ලෝකයේ තියෙන විශිෂ්ට රැකියාවලින් එකක්. මේ නාට්‍යයේ පිටපත ලියලා තිබුණේ ඉංග්‍රීසියෙන්. ධම්මික විජේ වික්‍රම තමයි මේක සිංහලට පරිවර්තනය කළේ. රූගත කිරීම කරන වෙලාවට සමහර දෙබස් මට පහසු විදියට ධම්මික එක කතා කරලා මම වෙනස් කරගන්නවා. ඒත් සමහර දෙබස් වෙනස් කරන්න බෑ. කොහොම හරි මතක තියාගෙන කියන්න වෙනවා. ඒක මට අලුත් අත්දැකීමක්. මොකද මාධ්‍ය වේදිනියක් විදිහට මම ස්ක්‍රිප්ට් එක බලාගෙන කියලා තියෙන්නේ ප්‍රවෘත්ති විතරයි. අනිත් වැඩසටහන් වලදිත් අදහස කිව්වම වැඩසටහන කරනවා. ඒ නිසා ඒ අලුත් අත්දැකීමක් වුණා මට. ඔබේ චරිතයත් මාධ්‍යයට සම්බන්ධයි නේද? මම කරන්නේ විනෝදාස්වාදී වැඩසටහන්. නමුත් මට මේ නාට්‍යෙදි කරන්න ලැබුණේ ගවේෂණාත්මක මාධ්‍ය වේදිකාවකගේ චරිතයක්. ඒ නිසා ඒ පැත්තෙන් වර්ධනය කරගන්න උනා. රාන්දික ගුණතිලක තමයි මගේ හොඳම යාළුවට ඉන්නේ. ඔහු මට පළවෙනි දර්ශනයේ ඉඳලම උදව් කළා. ප්‍රියන්ත සිරිකුමාර ජනක කුඹුකගේ මේ හැමෝම මතක් කරන්න ඕන. කැමරා අධ්‍යක්ෂණය කළේ නිලාන්ත කුමාර. මේ හැමෝම මට උදව් කළා. ශර්මිලත් මට නිදහසේ වැඩ කරගන්න අවස්ථාව දුන්නා. ඉතින් ඇය ඇතුළු දෙරණ කණ්ඩායමේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මාව ආදරෙන් බලාගත්තට. මේ චරිතය ස්වභාවය ගැනත් කියමු. අසාධාරණයට විරුද්ධව නැගී සිටින මාධ්‍ය වේදිනියකගේ චරිතයක් මට කරන්න තිබුණේ. විශ්වවිද්‍යාල ජීවිතය සහ වෘත්තීය ජීවිතය ඇතුළු චරිත ගොඩනැගෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේදී උද්ඝෝෂණවලට සම්බන්ධ වෙන ශිෂ්‍ය කණ්ඩායම් එක්ක වැඩ කරන චරිතයක්. මාධ්‍ය ජීවිතයේදී දේශපාලනයට විරුද්ධව වැඩ කරන අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් කරන චරිතයක්. මේ ආරම්භයත් එක්ක දිගටම රංගනේ නිරත වෙයිද? නැහැ. එහෙම වෙන එකක් නැහැ. දැනට පොදුත් එක්ක ජීවත් වෙනවා. මේ දවස්වල ඔබ සම්බන්ධ වෙලා ඉන්න අනෙක් වැඩ කටයුතු මොනවද? ජාතික රූපවාහිනී තාල භාෂණ කියලා වැඩසටහනක් කරනවා. මේ වෙනකොට තාල භාෂණ 100 වැඩසටහනට ආසන්නයි. ටෝක් ෂෝ ආකෘතියේ වැඩසටහන් වල ඉහළ තැනක මේ වැඩසටහන තියෙනවා. වැඩසටහනක් දීර්ඝ කාලයක් කරනවා කියන්නේ ලේසි කටයුත්තක් නොවේ. මට මේ වැඩසටහන ඉතාම සාර්ථකව කරන ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය උදව් වෙනවා. අනෙක් වැඩසටහන ජාතික රූපවාහිනී විකාශනය වෙන අපේ සිංදු වැඩසටහන ධම්මික බණ්ඩාරත් එක්ක වැඩසටහන කරන්නේ. ජාතික රූපවාහිනී පරිණත පිරිසක් එක්ක මට වැඩ කරන අවස්ථාව උදා වුණා. මම පෞද්ගලික නාලිකාවක අත්දැකීම් ලැබලා තියෙනවා. මේ වෙනකොට ජාතික රූපවාහිනියත් එක්ක වැඩ කළා. රාජ්‍ය නාලිකාවක අත්දැකීම් ටිකකුත් ලබා ගත්තා. රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා අතර වෙනස්කම් තියෙනවා. ඒ අත්දැකීම් සුවිශේෂී. වැඩ බාර ගනිද්දී උනා තෝනට වඩා රූපවාහිනියේ පෙනී ඉන්න මම කැමති නැහැ. විවාහ වෙන්න අදහසක් නැත. මම මේ ලබලා තියෙන්නේ මනුෂ්‍ය ආත්මයේදී එහෙම දෙයකටයි කියලා මට හිතෙන්නේ නැහැ. එක එක අය මේ ලෝකෙට එන්නේ එක එක දේවල් සම්පූර්ණ කරලා යන්න. මං හිතන්නේ මම මේ ලෝකෙට ආවේ පවුලක් ගොඩනගලා දරුවන් හදන්න නෙමෙයි. විවාහ වෙන්නේ නැහැ කියන තැන මම ඉන්නවා. වගකීම් ගොඩක් එක්ක මිරිකිච්ච ජීවිතයක් මට අවශ්‍ය නැහැ. හවුස් වයිෆ් මැටීරියල් එක මම බලාපොරොත්තු වෙන ජීවිතේ නැහැ. වෘත්තීය මට්ටමින් මා විශ්වාස කරන අහිංසක මිනිසු වෙනුවෙන් වැඩක් කරන්නයි මට ඕන. අනෙක් කාරණය මට සසර කෙටි කරගන්න ඕන. අම්මා තාත්තට
වැටුණත් මම ඒක කියලා තියන්නේ අපි තුන්දෙනාම බුද්ධ දර්ශනයේ පුහුණු වෙනවා. නැතිනම් මේ දුකින් ගැලවීමක් නැහැ. නැවත ඉපදීම නවත්ත ගන්න ඕනේ. මේ වැඩ කටයුතු අතරේ සමාජ සේවය වෙනුවෙන් ඉඩක් වෙන් කරා නේද? මේ වසංගතෙන් පීඩාවට පත් වුණු සුළුතර ආන්ත්‍රිකරණයට ලක්ුණු පිරිසක් ඉන්නවා. ඇඟලුම් කම්හලවල් වල සේවය කරන්න මුස්ලිම් ප්‍රජාව, ශේෂ්ඨ මූල්‍ය ණය ලබාගත් විදේශගත වූවන්, වකුගඩු රෝගීන්, අහිගුණ්ඩක ප්‍රජාව වගේ අය ආවරණය වෙන විදිහට මමයි නාරදා ටෝක් ෂෝ ආකෘතියේ වැඩසටහනක් හරි ටීවී ඔස්සේ කරනවා. ප්‍රධාන මාධ්‍යන් තුළින් මේ වගේ දේවල් කතා කරන්න අමාරුයි. මෙහිදී මේ වසංගත තත්ත්වය එක්ක විවිධ ප්‍රශ්නවලට මුහුණ දීපු හඬක් නැති පුද්ගලයන් වෙනුවෙන් හඬක් නගන්නයි අපි උත්සාහ කළේ. ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ වැඩසටහනේ දෙවැනි අදියර ළඟදීම එනවා. සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි අපි මේ වැඩසටහන කරන්නේ. මේ රස්සාවෙන් අපි යමක් උපේ ගත්තා. ඒ නිසා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ? මං හරි වාසනාවන්තයි. මොකද දැක ගමන් මිනිස්සු මාව අඳුර ගන්නවා. පාරේදී දැක්කත් හායි තනජ කියලා කතා කරනවා. ඒක තරම් කලාකරුවෙකුට ලබන්න පුළුවන් තවත් දෙයක් නැහැ. මහන්සි වෙලා වැඩ කරපු වගේ, නිදි වරන් පොත් කියවපු වගේ ප්‍රතිඵල තියෙනවා. මිනිස්සු හැම කතා කරනකොට දැනෙන ආත්ම තෘප්තිය හරි වටිනවා. ඒක මැජික් එකක්. ඉතින් සමාජය යහපත් තැනකට ගේන්න ඕන වෙනුවෙන් මම පෙනී සිටිනවා.